සමන්තාචකवाලසු අත්‍රගචචන්තුධේවතා සද්ධම්මං முනිරහජස සුනන්තු සග්ගමොක ධම් ධම්මත් සවින කාලු අයන්බධන්තා දම්্මත්ಸವಿನಿ කාಾಲುಹು අයන්ಬধাಂತா ධම්্මಸವಿನಿ ಕಾಲುಹು අයන්ಬধাತா නಮෝತස්ಸ ಬಗಿವಿතුು අරಹತು சම්මා සಂබුදස්್ಸ නಮෝತස්ಸ ಬಗವතුು අරಹತು சම්್මාಸಂබುදස්್ಸ නමෝතස් භගවතු අරහතුෝ සම්මහා සම්බුදුදස්ස. අපි බොහෝ විට මේ දේශනා තුළදී සාකච්ඡාවට බඳුන් කරාජ චතුරාර්ය සත්‍යය මූලික කරගෙන. පටිච්ච සමපාදී තුළින්, නස්කන්දෙහි ඇත්තේ ඇති සිටන් අවබබෝධකරගනය මුදසා හේතුපාදක වන ධර්මකාරණාවන්. අපි අද දවසත් බලාපොරොත්තු වෙනවා පංචපාදානස්කන්දය පිළිබඳව යතහර්ථය අවබෝධ කරගනීම පිනිස්සී බහල්ුවෙන් උපකාර වන ධර්ම කාරණ කීපයක් සාකච්ඡාවට බඳුන් කරන්නට. පංච උපාදානස් කන්දය පිළි බඳව අපි කතා කරනකොට පංචි උපාදානස් කන්දට මැදි වෙලා ඉස්කන්ද පවතිනවා කියන්න දේ අපිට අවබහෝ දෙයක් නෑ අපි හිතන්නේ. ඉස්කන්දයන් උපාධාන කරගෙන පංචුපාදානස්කන්ධී පවතින බව. එම නැතම් ඉස්කන්ද ටික උපාධාන කරාම පංචුපාදානස්කන්දිී සකස් වෙන බවතමයි බොහෝද නිර්දැනගෙන තියෙන. නමොත් පංච උපාධාන කන්දය මූලික කරගෙන නිත්‍ය වූ රූපයක් වේදනාවක් සංඥාව සංකාරයක් විඤ්ඥාණයක් කෙන්, ඉස්කන්ද ධර්මතා ටික ඇතිභාවට පච්්‍රලා ලෝකය අයින්න බව අපිට අවබෝධයක් නෑ. ඉස්කන්ද පරිහරණ මට්ටම කියල කියන්නේ හරියට මිරංගුවදිහා බලලා මිරංගුව පිළිබඳ අවබෝධය නැති කෙනෙක් එහි වතුර ඇති කියන මුලාවෙන් යුත්තව කටයුතු සිද්ධ කිරීම උපාදානස්කන්ද මට්ටන මිරිංගුවදිහා බලල මිරිංගුව මිරිගුවක් බව ප්‍රත්ති්‍යක්ෂ කළ ගෙන. එහි වතුර නැති බවත් මිරිංගුව යම්තැනක නැත්තාසේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන පහත් යම් තැනක නිත්‍යය වසයෙන් ප්‍රකාසේයට කළ නොහැකි ධර්ම බව වටහා ගැනීමට කියනවා ස්කන්ද පිළිබඳ අවබෝධයක තම ස්කන්ද අවබෝධී ස්කන්ද මට්ටම කියලකය පස්කන්ද මට්ටම කියලකුගම පංචස්කන්ද මට්ටම කෙනෙකු පරිහරණය කරනවා නෙවේ. කෙනෙකු පරිහරණය කරනවාෙන දෘෂ්ටියමු පාදානස්කන්ද මට්ටම කියන්නේ වතුර තියෙනවා වගේ ගත්තවාගේ වෙනුවෙන් කටයුතු කරනවා. තවට පංචස් කන්ද මට්ටම කියල යමෙක් විග්‍රහ කරනවා නම් පංචස්කන්ද මට්ටම කියල කියන්නේ ංචකන්දය පිළිබන්ඳ යතාා භූතඥානෙන් දැකීම එතකොට කිසිම මොහොතක නැවත රූපවේදනා සංඥා සංකර වි්ඥාන පහ පරිහරණය කරල් සත්යෙක් පුද්ජලයක් ඉන්න බවට හෝ රූපවේදනා සඥා සංකර වි්ඥාන පහ නිත්‍ය ස්වභාවේ පෞතින භවට ස්තිිරව සකස් වුනු දරමයක් බවට ගන්නින් නඇතුව යනම් තමයි ප්‍රධාන වස්යෙන් සිිද්ධුව වෙන කාරණාව අපි ඒ පිළිබඳ තබදුරටත් අවබහෝධය ලබාගත යුතු වන භව මගේ අදහස අපි කොහොමද ස්කන්ද මට්ටත් උපාධනස්කද මට්ටමත් අවබහෝද කරලා උපාධානයන්ගෙන් මිදී ස්කන්ධයන් ඉක්ම වන්නේ උපාදානයන්ගෙන් මිදෙන් නැතු ස්කන්ද ඉක්ම වන්න. බැකෑන පංචපාදානස්කන්ධය අවබෝධ නොකර කොයිම කලකවත් රූපය ඉක්මොවන්නට වේදනාවික්මුවන්නට සංඥාවීක්ම වන්නට සංකාරීක්මුවන්නට විඤඥායක්මන්න්නට පුළුවන්කමක් ලබන්නේ. අපි බහුතරයක් දෙනා මේ මුලා දෘෂ්ටිය බිඳගන්නට බැරිව ලෝකය තුළ ලෝක සං්ඥා සහිතව කොටිම කිව්ව මේ ලෝකය තියන බවටාරගෙන ලෝක ඉපදිච්ච සතෙක් පුද්ජලයක් විදිහට මම අරගෙන.ඒ ලෝකේට තියන තෘෂ්ණාවේ සතාපුද්ජලයාගේ දුරුකන සතාපුද්ගලයාන් නිවන්දැක්වීම කියන තැන තමයි අපි වාසය කරයි. ලෝකතමයි ලොකම් මොලාර. එතකොට සත්ව පුද්ජලයා නිවන් දැක්කවීම මතමයි සිද්ධ කරන්න. අම් කෙනෙක් ප්‍රශ්නාර්ථ වසයෙන් නගන්න පුළුවන් සත්ත පුද්ගලයක් නොමැතින නිවන්දකින්නේ කවුරුන්ද කියයා. ඕකතමයි මෝඩ තර්කය නිවන්දකිින් කවුරුත් නෙවේ එ නිවන් අවබෝධ කරන්න කවුද. කවුරුන්නෝ ඉන්නවාකයා ගත්තාාව දෘෂ්ටිය බිඳගැනීම නිවනමිසක කවරුන් ෝ නිවනට පත්වීම නොවේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්මය තුළ විස්තර කරන්න. අපේ ඔොලුව වැඩ කරන්නම කවුරුන් හෝ නිවනට පත්කිරීම මම නිවන්දැක්වීම මගේ අම්ම නිවනට ගෙනයාම මගේ තාත්තා නිවන් දැක්කවීම කියන අර්ථය උඩ ඉද ලතමයි අපි නිවන හො යන්නේ නිවන ගවේෂවය කරන්න. න කාවවත් නිබන්දැක්කො වීම පිනිස්ස නොවේ බුදුද හමතියෙන්නේ තම තමං ව අවබෝධ කර ගැනීම පිණිස. තමතමන් අවබෝධ වෙන කොට ලෝකය අවබෝධ වෙලා ඉවරයි අම්මතාත්ව දුව පුතා පිළි බඳ අවබෝධ වෙලි වරයි. ඒ අවබහෝදය ලබනකොට අවබහෝදයට නිවීම කියලා කියනවා නිසාක් කෙනෙක්කු නිවන් දැක්කවීම සි සේත්ම බුද්ධ දේශ හාපතුල විග්්‍රා කරන විස්තර කරන කාරණාවක් නොවන බව මතකතියාගන්න. අපි නිවන් දකින්නේ කවුරුන්ද මම නිවන් දකින්නට යනව කියල කියනවනං ඒ සම්පූර්ණයෙන්ම සාස්ෘතිය තුළ ඉඳලා මාව නැපි කරලා උච්චේදයට පත්වෙන්ට හදැ. ಬදු හಮ කියಲ ಕන ಸಾಸ್ෘತಯ ಉ್ಚದ දෙකමಿක් ಮන ತ දෙ ಿක්್ಮන ತ ಸಾෘತಯತು ಲොಬ කොහොමද පහිಲೈ್ ಸಾ್ෘತය තුළ පිහිටಲೈ್ ತನ ලෝಕಕ ಪಂಚಿಕකාಾಲಿದಲ මම් ಇපದಿಲ හැದಿ ನො වැಡನು. ಕನೆ ಸಾಸ್ෘತ ද කියන ඇති ಭಟ ප್ತಿಯು තියನ ಲෝකයක් ඇතිಿ ලෝකයක් දම් තියන ලෝකෙන් ඉක්මිලාගේ හිල්ලා තමාව නැටි කරලා කොට අන්හදනවද ලෝකෙට් නැති තමනුට් නැති නිවනකටේ අන්ඩහදනවා ඒක තමයි උච්සේදය නැති බවට අන්ද. තියන ලෝකෙකෙන් තියන කෙනාව ගලවගන ඒ කනාව සුනු විසුණු කළමින් නැති බංගස්ථාන කරමෙන් කොයිට අන්හදන්න නටයන් නාාදනවා යා මේ ලෝකෙන් නැවත තැනකට යනඒක නතර කරන්න හාදනවා ඕකන ැපි කරන්නහදැන් ඉන්න කෙනනාව නැවත උපදින්නේක නැති කරන එක නිවණ කියලා පිහිතන්ගවා නව බුද්ධ දේශනාව කිසිම කලක නිවන විදිහට අර්ථ දක් කල තියනවාවද ඉන්න කෙනව නැවත උපදින්නේ එක නතර කරන එක නිවන කියලා නැ ඒ බුද්ධ දේශනාව තුළ විස්ත අප සම්පූර්ණයෙන්ම අපිළඟ තියන මතවාද දුෂ්ටීන්ට මූලික තැන දිමෙන් නිවන විග්්‍රා කරගන්ට අනක තමයි ප්‍රධානතම පවතින්න දරුණම දෝසය පටිච්ච සමප්ාදය අපි විස්තර කරගතිය තුයි පච්චු පන්නන්නේ තුළ පච්චුපන්නේයකිවේ අපිට ලබනදදයකීම තුළ. නැත්තං අපි පටිච්ච සමපපාදය බිඳින්ට හදන්නේ කොහොමද අවිද්‍යා සංකාරයන්ගෙන් විඤ්ඥාන සකස් කරලා නාමරූප කලලෙකින් මනුස්සලෝක සලායතනවලින් උප්පත්තිය ලබපු කෙනා එ සලායතන නිස්පරසෙන් විඳින වේදනාවන්ට තන්හා නොකර සිටීමෙන් එනාව උපාධානයෙන් වලක්වාගෙන මතු භවේකට ගිහි නැවත උපදිනයක නතරකරොත් ජරාමරණ දුක නැතිවෙනවා කියනා මූලික මිත්‍යහාදුෘෂ්ටිය දරාගෙන අප පටිච්ච සම්පාදයට බුදුදහමට අභූත චෝදනාවක් උනගාගින කටයුතු කරන බවපේනවා තට කෙනෙකුටීත එහෙම එකක් නැද්දිය. එහෙම එක අත් තියනවා ඔබ ඉන්න මාන සිකමට්ටමට මකද ඔබ ධර්මය දැකල නැත්තන් ධර්මය අබෝධ වෙනකං අවිද්‍යාපච්චා සංකාර. බෝසතානන් වහන්සේ බෝසත් අවදයේ ඇසොත්තු රුක් මුල්ලට යන්නේ පවා විද්‍යා ඇතුළේ දට ධර්මය මෙිෙහි කරන්න වාඩි වෙන්නේ ත අවිද්‍යාවය තුළේ. ධර්මය ප්‍ර්‍යක්ෂ කිරීමේදී අවිද්‍යාව දුරුවෙනවා මිසක් ඒතා විද්‍යාව දුර වෙලා. එහෙව් මහබෝසතාානන් වහන්සේ බුද්ධත්වය සාක්ෂත් කරගැනීම පිණස්ස ඇසතු වක්සේ මුලපවා වාඩිවෙන්නේ අවිද්‍යා වෙන්නම්. ඔබ අදදවස මේ මං මේ ලෝක ඉපදනා ම පෙර ඉඳලාවා නැවතිගිහිල්ලා උපදිනව තන්හාාව නිසා උපදින්නේ ඒ සන්නහාමන් ලෝකෙට නැතිකල්ලා මන්්නිවන් දකිනව කියල හිතාගත්ත හිතා ගැනීම ඒ මං්්‍යනාව ඔබහිතනවා නම් ඇත්ත කියලා ඒකම ඔබ තුළ පවතින අවිද්‍යාව කැන අවිද්‍යාවෙන් පූර්ුව නිගමනයක් දීල සම ධර්මය අදන කළයි. අවිද්‍යාව ඇතුළ ඉන්න ඔබ ධර්මයට පපුර්ුව නිගමනයක් අර්ථදැක්ව මක් කරගෙන. ලෝකෙට පූර්රු අර්ථකතනයක් දීල තමන්ට පූර්රු අර්ථකතනයක් දීලා ඒ අර්ථකතනයන් තුළ කිදාා බැහැගෙන්න්න ධර්මය ශ්‍රෝණයක අන්ටාදනවා. කොටේම කිවොත් අවිද්‍යහාාවෙන් දීප පුරෝකතනය ඇත්ත කරගෙන ඒක තුල බැසගෙන විද්‍යාව පහළ කරගන්ට උත්සහාවන්තු වෙනවා අර දරාගැනී මෙ බැහරනු වී කිසි දාක කරන්නට බැරි වඩා. එ ඔබට අදහිතෙන ඔයා විද්‍යා සහගත දෘෂ්ටිටික දරාගෙන ඒක පටිච්ච සම්පාදය කියලා ඒ වචන ටික ඔබේ දෘෂ්ටියට හරවාගැනී මනවේ බුදුදාම් කියලකය. අපිට වැරදිලා තියෙන ප්‍රධානම තැනක් තමාහි මකදල. ි වැරදිච්ච ප්‍රානම ැනතම අපේ දුෂ්ටියට පටිච්ච සමුපාදය හරවා ගැනීම. දැ ඔබ බුදුදහම දැනගත්තත් නැතත් කර්මය කර්ම පලය විශ්වාස කරන බොහෝ පිරිසක් පෙරසසරෙන් මෙහෙටාව නද මේ සසරෙන් කොහෙට හරිතාවේ යනවා මේ සසරය පින පව නිසා මගක් කෙනයි. මතු ගිහින් උපදිනවා. ඒ නොදන්න කෙනෙක් කින්වන්න ඒ නොදන්න කෙනෙක්න දැන් ඔබහදන්න පිනත් නැති කරල්ලා පවට නැති කරලා මෝඩකමේ වැටල නිවන්දකින්න පුළුවන් කළ හිතගනවා ඒ උපෙක්ෂ උපෙක්ෂාව කියන මෝඩකම තින් කොහොම කළත් අපිට සක්කා දිට්ියය දදුරු නොකර ටික්්ච ස උපාදයාවක බෝධ කරන්න බ. සක්කාය දිත්්‍යියයට අපිට හිතෙන හිතන විදියට අර්ථකතනදන්න බෑ සක්කායට බුදුරජාණන් වහන්සේ පනවන්නේ පංචිපාදානස්කන්දී කියලා එන සක්කාය දිත්තිය කියලා කියන්නේ පංචිපාදානස්කන්දය පිළිබඳ පවතියෙන් දෘෂතිියය අපිහෙම නම් පංච උපාදානස්කන්දය අවබෝධ කළ පටිච්ච සවපාදය අවබෝධ කලා වෙනවා පංචිපාදානස්කන්දය අවබෝධ කළ පටි සවපාදයවබෝධ කලා වෙන ට පංච පාදානස්කන්දය තුළින් තමයි පටිච්ච සපාදයේ හම්වෙන්නේ පංච පාදානස්කන්දය අවබෝධ කනුට අවිද්‍යා දුරුවවා අවිද්‍ය සමුදය රූප සමුදයා අවිද්‍ය සමුද යවේදනා සමුදයා අවිද්‍ය සමුද සඥා සමුදයා අවිද්‍යා සමුද යෝ සංකාර සමුදයා. අවිද්‍යා සමුද යෝ ඤඥාන සමුදයා. තො අවිද්‍යාවෙන් තමයි අපිට මොකක් කරන්නේද. රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන පහේ සකස්වීම පන්නයි. ඒ විතරක් නෙම ඒක තවතව පෝසණය කරන්නකොද. තන්හාාවෙන් කර්මිනාහාරේ. අවිද්‍යකම්ම තන්හාරයෙන් නිබන්තිලක්කනය කියන උදා කරනවා මකක්ද සකස් කරනවා රූපය බේදනව සඥාව සංකාරම ඔබ මතකතියාගත යුතුයි අවිද්‍යාවෙන් කම්මෙන් තහාාවෙන් ආහාරින් නිබක් කියන්නේ පංචපානස්කන්දේ සමුද සකස්කර්ම සරලව කියන දිගෝ දේශනාවකට යන්නුවේෙනවා අපිට එකන්න එක විස්තර කර එන අපි මතකතියාගත යුතුයි අවිද්‍යාව මූලික කරගෙන නම් පංචුපාදානස්කන්දයේ සකස්වෙන්නේ පංච පාදානස්කන්දය සකස්්ටීම කියලා කියන්නේ පටි සම්පාද සකස්ටීම. ම් පංචුපාදානස්කන්දය සකස්වෙන්නේ ඊයේද හෙටද අනිද්ධද තව අවුරුදු ගානකට පෙරද එනම් පංචවපාදානස්කන්දය කියල කියන්නේම රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන පහයදදැකීම රූපවේධනා සංඥා සංකාර විඤ්ඥාන පහයදදැකීම ලබනවන්න ලබ්‍ය මීදැන් මෙතන ඇයි එෙම කියන්න ඔබ කියයි අතීතද ලබ ලබ හිටිය කියලා අතිතින්ද ලබ ලබ හිටිය කියලා කියන්නේ මේ දැන් පහල විච්ච එකත්ක්ක සාපයක්ෂ කරලාන්නේ හම් කොඩින් මහිවොත් අතීතිය ලැබුව කිය නොක්කොම ලැබි මේ වගේ අනාගතය ලබනවගේ නොක්කොම ලබන්නේ මේ දැන් ලබන අදදැකින් මගේ එම් මතකතියාගන්න පංචුපාද අනස්කන් දද්‍යකීම වර්තමානිකයි වර්තමානිිකයි පොටිමකත් පංචිපාදාානස්කන්දය අදදැකීම සමුදය කරන්නේ අවිද්‍යාව මූලික කරගන්න බව මතක තියාගයි. පංචිපාදානස්කන්දය සමුදය කරන්නේ දැන් එතනදී කෙනෙක්කෙ දන්න පුළුවන් ඒ උපාධානය නිස්කන්ද සමුදය කරන්නේ ප්‍රඥ්ඥාවක කියලා. එහෙමෙකක් බුද් දේශ නව නෑනෙනඒ අවිද්‍යා සමුදයව රූප සමුදයෝ. තොට රූහු උපාදාන සමුදයෝ කියලා නෑනේ අවිද්‍යාව මූලිකර ගෙන රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන පාස සමුදේවෙන් අහට ගන්නවා. එතට කෙනෙක් හිතයි කොහොම දෙහෙන නිවන්දකින්නේ. අවිද්‍යාවන්නේ සමුදේවෙන්න. ඔහය ප්‍රශ්නය මතුවෙෙන්න්නේම කවුරුහරි නිවන්දකිද ඉන්නවාගෙන දෘෂ්ටිය මත පදනම් වෙලා. ඒකමයි අවිද්‍යාව. එහම ඇතුව මේ විද්‍යාවෙන් එකක් පහළ වෙලා ඒ අවිද්‍යාවෙන් නැවත හදන එකක් ගැ මෙතන බුද්දු දේශනා විස්තර කරන්නේ. අපි හිතන් ඉන්නේේ රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන පහ හරිම හොඳයි එක කෙලෙස් නෑ. ඒක එහෙම පවත්තගත්තන නිවලයි. කෞුදු පවත්තගන්න හදන්න තකහනී තමන් බලහත්කාරයෙන් නිවන්දැක්වීම. පංචි පාදානස්කන්දේ ඇතු නිවන කිල්ලවීම කොටිම කිව. අපි හිතන් ඉ නිවන කියන එක මේ බෙත් පවෙෙත්තාක් කදලා ගිලිනවා ින්න තියෙනෙක් කියලා ඒසා අපි හැමෝට මොකක්ද කරන්නේ බලෙන් නිවන කොටවන් හදනවා ගනිින් ගනි මෙහෙමයි සෝවාන්න එන්නේ මේ සෝවාන් වනාම ප්‍රීතිත් සුක ඇවිල්ලා අප්‍ර මාන සතුුකට පත් වෙලා උඩ පැනපැන නටන්න පුළුව මෙහෙම සෝවාන්වෙන්නේ ඔන්න සෝවාන් වීමට අර්ථකතන දීලා බලෙන් කෙන මන් සෝවාන් මගින් බනාාපල් අනි භික්ෂුන් හන්සේලාක් කෝම් ෙලා දකල අනිත් බුද්ධ වාසන හිෙලා දැකළ කාටවත් මෙච්චරකන් නිවනහම් වෙලාන අපිට තමයි අම්බුණේ කියලාර පංචි පාදානස්කන්ධය තුළි ප්‍රීතිවවා එහෙම තමයි ව අප හිතාග දක්කගෙන ගිහිල්ලා බලහත්කාරම් පොවන්න පුළුවන්කක් කියලා කිසිම අවබෝධකින් තොරප අපි නිවනක් ගෙන කතා කරන වනන්ක මහා විහිළුවක් ඒම නිවන ක්සත් කරන්න පුලංන්කමක් නෑ ඒමන අපිට මනාවබොහෝදයක් තියෙන්ටෝන රූපයගැන වේදනාවග සංඥාවගෙන සංකාරයගෙන විඥානය ගැන ඒ අවබහෝදේමයි පටි සම්පාදාවබෝධ කළගන් රූපයගැ වේදනාවගන සංඥාවගෙන සංකාරයගෙන විංඥායගෙන කහමතාවබෝධ කකාරන්න ලෝකයාට හම්බුවෙන්ම තියෙන් රූපයා තියන රූපයා නමු එ තියෙන් රූපයෙන් වින්දන ලබන්න පුළුවන් එහි තියෙන සං්ඥාටික මම හඳුන ගෙන මොකද කරන්න මං ඒ සංඥාවලින් සංකාර හදනොව තියන රූපෙත් එක්ක ගණු දෙනු කරන ආකාරයක් හදාගන්නවා මම ත විඤ්ඥාණය කෙළින්ම මම වෙලා විඥානයෙන් ලබන අදැකීම කවරු කරගද මම වෙලා.ටවාසේ මමයි ලෝකය අයි දෙකම තියෙනවා වෙලා. ඕක ඇතුළේ තමායි අපි නිවන කතා කරන්න හදන්නේ. මම ඉඳගෙන ලෝකෙ රූපයක් බලනවා කියෙන දුෂ්ටිය ඇතුළ ඉඳලා. මම ඉදග බලනවා ලෝකෙ පරිහරණය කරනවා කියන දෘෂ්ටිය මත ඉඳලා අපිහිතනවා ම ක රප දැක්කට කමක් නෑ මම ලෝක සද්ද ඇහුවට කමක්න ගන්ධ ින්දට කමක්න රස විින්දට කමක්න බුදුහාමුදුරුවොත්වන්ද ඔන්න ගන්න මෝඩ තරක බුදුහන්දුරෝද බුදුහාම්දුරුවෝ දැකල තියන්න කවුද අමමුකෘතත්්ජනය ධර්මය ගැන හලකින්වත් ගන ඇති පටිස උපාදය අවබෝධ කරපු නැතිගෙන බුදුහාමුදුරුව දකලා බදුහන්දුදුවන්ට අර්ථකථන දීලා. ර්‍රහතන් වහන්තයට අර්ථකතන දීලා. ඒකම පිස්්ුවක් කියල තිීරෙන් නැද්ද. බුදුහන්දරෝක තමංගො දකින්න පුළුවන් කොහෙකිලාලද බුදුදකිින්ඩ දම්. ධර්මය දකිින්ඩ වෙනවා. ධර්මය දකිඩන පටිසම්පත් දකිින් වෙනවා. එනම් පටික්්ච සමපාදය දැක්කොත් ධර්මය දැක්ක වෙනවා ධර්මය දැක්කෝ බුදු දැක්ක වවා. අපි ඒක පැත්තක තියල්ලා. ද කරන්නේ අප ඒ පැත්තක තියලම්නාගරවා. අපි දන්න අර්ථකතනයේ බුදු හාමුදුරුවන්ට දීල බුදු හාමුදුරුව පුද්ජලෙක් කරලා අපි දන්න අර්ථකතින රහතන් වහන්සේට දීල රහතන් වහන්සේ පුද්ජල ක් කල්ලා රහතන් වහන්සේට ලෝකෙ දැක්කා අපේ මට්ටමින් දැක්ක කියලා පහිතන්ගන්නේ බුදු හාමුදුුවොට ලෝක දැක්කා එහෙම පනවගන්න දැක්කට ප්‍රශ්නයක් නෑ දැකල ලීන්නේ. දැකපු දේට තන්හාවතමයි බුදු හාමුදුරුව රහතන් හන්තල දූ කළේඒ නිසා මේ මම හිටියට ප්‍රශ්නයක් නෑ රූප හිිබ්බට ප්‍රශ්නයක් නෑ මම රූපයට තන්හා නොකර හිටියොත් මකක් කෙනයි මම තන්හා නොකර හිටියොත් එට තීරරින්නේ ඒක ඇතුලි වැඩින් නතාවත් තන්හාවක් කියලා. උපෙක්ෂාව තන්නවක් කියල දන්නේ නෑනන ෆෙක්ෂාව තන්නාවක් කියලා කවරුත් හිතන්නය තන්නාව කියලා හිතන්නම කදද. ප්‍රියදයේ විතරයි. අපි හිතන්නේ සූකවේදනාව ටතමයි බැඳිරණ කළේ ඒක විතරයි තන්නාවන දුකවේදනාව ගැටීමත් තන්නාව උපෙක්ෂ වේදනාව මුලාවට පත්තින තන්න උපෙක්ෂ වේදනාවත් එක ගණදනු කල්ලන ඒක ඇත්ත කරගෙනන. යමක්ක ඇති විදිහට ගන්නවානං ඒ තැන තන්හා ගොඩි නගෙනු. බුද්ධ දේශනාව කිසිම තැනක යමක් ඇති විදිහෙට්‍ර ප්‍රකාසයට පත්කරලනයක් තියනවනන්තැනක් හොයල දෙන්න රූපය ඇත වේදනාව ඇත සංඥාව ඇත සංකාරය ඇත විඤ්ඥානය ඇත තියෙන ධර්මයයක් කියල බුදු අන්දුරු පෙනනල දිල තිවාවා. කිසිම තැන රූපවේදන සංඥාසකර විඥා පතියන් ධර්මයක් විදිරිි පෙනල. තෝ කියනවා රූප වේදනා සංඥා සංකර විඤ්්‍යාන්න පහ තිබුණේ නැති වුණට කමන්න ලෝකෙ තියෙනවාන මම ඉන්නවානේ මට ලෝකේ බලනකොට නිරූප යේදනා සංඥා සංකර විඤ්්‍යාන පහුපදින්නේ. සැන් ඔන්න මේක අපබ්‍රන්සයක් කරගෙන තියෙන්නේ. ඇයි මේ හිතං ඉන්නේ මම ලෝකය දකින විදිහ තමයි රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන පහා කියලා. නමුත් ඒයක් තට නොතේරෙන කාරණාව තමයි රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන පහමයි මම වෙලා තියන්නේ ලෝකෙ වෙලා තියෙෙන කිය එක. ඒ තේරෙනෑ. නිත්‍ය සංඥාව මමයි ලෝකේ වෙන් කරගෙන ඒක නිත්‍යය බලන්න ආදනවා. එක නනිත්‍යය බලන්න ආදනවා. කෝදකය නිත්‍යය බලන්නේ එ එක පිරිසක් බලනවා මනා කියලයි මේක කැඩෙනවා කුඩු වෙනවා බිඳනවා වෙනස්වෙනවා වෙනස්වෙන වෙනස්වීම දුකයි ඕක තමයි අනිත්තිය. තව පිරිසක් කිය නෑ 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 වෙනස්වෙන හැමදේම දුකනෑ වෙනස් හැමදම දුකන සමහර දේවල් වෙනස්ව වෙනකොට සැපයේ නවා එක තුවාලයක් කුණු විවිීති වෙනකොට දුකයිඒ තුවාලේ වෙනස්වලා සනීපුනාාම ඒ නිසා අනිත්‍යය වෙන හැමදේම දුකනෑ කියලා ඔන්න එක පිරි සත්තාර්ක කරනවා. මන් මේ තරකටික ගේනෙ කවරුත් විවේචනය කරන්නනව ඔබ ඔබලා ඉන්න දුෂ්ිටි පෙන්න අන්ඩ වර්තමානය වෙනකොට. විවචනය කරන්ටත්ව පුළුව අම්ඹොරුවක් නන්නේ ධර්මයට ගලපෙන් නැත්ත එක ප්‍රශ්නයක් නෑ එර ඔන්න එක පිරිසක් තියන ද කැඩනවා කුඩුවෙනවා බිඳනවා වන්නසෙනවා නැතිවෙනවා වෙනස්වීම දුකයි කියයනවා. තව පිරිසක් කියනවා කැඩීම කුඩුවීම බිඳීම වෙනසීම කියලගන්න බෑ. වෙනස්වෙන් හැමදේම දුකනෙවේ එනිසා මේක අනිත්‍යයනෙවේ අංහිච්ච ගද මේ අනිත්‍යයනෙවේ අංිච්චගද ගැන්නේ. ඉච්චසේ නෑ. නිච්චා ච්ච කියන්නේ කැමැත්ත අං ච්ච කියන කැමැත්තට නැතිවීම. අරකම කියන්නේ වචන වෙනස් කල්ලා අනිත්‍යය කියන වචනේ බඹුණගේ අරකාගේ මේකාගේ කියලා බැනලා බැනලා බැනල්ලා මොකක්ද කරන්නේ. මානසික ලෙඩක් හදාගන්න බැනලාම බැනලා මහදා ගත්ත මානසික ලෙඩේ ඇතුල් ඉඳල කියනවා මොකක් කියෙලයි මේ කියන්නේ මේ තරහාවෙන් එපා තරහකින් කියන එකක් නේ බොහොම හිනාවෙලා කියන්නේ ඉන්න තැන පෙන්නල දෙන්නඩුවන නිසා. දකට බැනලා බැනල බැනල කියනවා අනිත්‍යය වැරදිී බම්ඹුුණාගේ අරකගේ මේකගේ කියල භාසාාවට බයිවා. බැනලා ආය කියනවමකක්ද වෙනස් වෙන හැම දේම දුකනෑ වෙනස්වෙන් හැමදේම දුකනෑ කැමැත්තතියාගෙන් හිටපුදයක් වෙනස්වෙනනකට දුකයි. ැත් තියාාගෙන හිටපු දෙයක් මම්මගේ කරගෙන හිටපු දෙයක් ඉච්චාවෙන් මගේ කරගෙන කැමැත්තෙන් ප්‍රියවිදිහයට දරාගෙන හිටපු දෙෙන් නැතිවෙනට දුකයි. හරි එක හරි එකත් හරි ඇයි හරි කියලා කියන්නේ. යම්පි ච්චන්න ලබ ම්පි දුක්කා. යම්පි ච්චන්න ලබති සම්පි දුක්ක අරකත් එකකොට සම් මේකත් එක කොටසක්. බුදුරජාණන් වන්සේ එක පෙන්න ලදන්නේ. අය අපිට අලුතම් පියන්නක් දා්ඩ ඔන්නෑ ප්‍රියප්‍රිය කියලා. දැම් මෙතන ජාතිපි දුක්කා ජරාපි දුක්කා ව්‍යාධිපි දුකෝ මරනම්පි දුක්කන් කියලා කියන්නේ මේ ප්‍රිය ජාතිය දුකයි කියන එක නෙවේ.ට අලුත් පියන්නක් නිකතු කරන්න ඔන්නෑ පියන්න තියනොහකි. ජාතිප ජාතිපි කියලා කියන්නේ ප්‍රිය ජාතිය කියන්නේ න ජාතිය ද දුකකිදයන්න. ජරාපී ජරාාවද දුකකී ප්‍යාදියද දුක දැන් එතකොට කෙනෙක් හිතනවා ජරාමරණ දුකනේ හරිතතාම ඉවර නෑන කියන. මර නයද දුී දුකකීකිවමිසක් දුකාර්ය සතතිය කෙල වෙනන. දුකකී කියල දුකමා කියලකි වෙන ඒකත් දුකක් තමයි. නේද. ඉට පස්සේ ප්‍රිය විප්පයෝග අප්‍රිය සම්පයෝග එතන තියනවා න සම්පූර්ණින් කතාව ප්‍රියයි කිය ගත්තොත් තමයි කොහමද්දුකේ ඒ එක බුදුහදුුන්ට වැරදිලන ලසන් කියන තියවා. තො අම්පිී ච්චන් නලබැති තම්පි දුක්ක ඇට අම්පි ච්චන් ලබැති තම්පි දුක්කන් කියනකොට එතනා කියති න යම්ප්‍රිය ඉච්චාවක් පවතින්නේ ද ඒසේ නොවීමදුකා නමුත් අවසායින්් බුදුරජාණන්සි පෙන්දනවා සංකිතේන පංච උපාදානක් කන්දා දුකාති ඒ නොකද සම්සිිප්හෝම කිවො දුක කියන්නේ පංච උපාදාානස් කන්දේ මයි. ඒක ඉස්තිිර කල්ලාගේනවා. නමුත් එදොට පංච උපාධානස් කන්දය තුළ පවතින ඒකට නතුවීම තුළති මයි ඔබට ජාති දුකෙන්නේ ජරාදුකෙන්නේ ව්‍යාධි දුකෙන්නේ මරණ දුකෙන්නේ ප්‍රියන්ගෙන් වෙන්වන දුකෙන්නේ අප්‍රියන් හා එක් වන්න දුකෙන්නේ යමක් කැමති පරදින ලබීම දුකෙන්නේ කියන එක පැහැදිදවුම් පෙන්නලදී. පංචි පාදනස්කන්දය නතුවී මතු ලේක ඇතුලි පවතිනංග එන අපිට මේක වාදකරන්න දෙයක් නෑ අනිත්‍යය හරිද අංිච්ච හරිද කියලා ගාගන්න දෙයක් ෑ ගාගන්න ප්‍රකාශයට පත් කළ හැකිනි වනක් නෑ අපි දාද තියෙන්නේ පිල් දෙකක් බෙදුනා නි නින මේක නිවනකිවා ගහගන්නවා ගහගන්නවා ගහගන්න ඉවරයක් නෑ ඔන්න නිවන්දකින්නේෙ කොහොමද සටනක් දෙපැත්තේ ඉදල වෛරයෙන් මකක්ද ගහල ගහල පරාද කල නිවන් දැක්කවගේ එක පැත්තක් නිහෙඩු නාමහිතනවා අනේ ඒ පැත්ත පැරදිනාපිදිෙනවා. වන්න නිවන. තිේ නිසා මංබොහෝම හරුණාවෙන් මතක් කරනවා එවැනි නිවනක්න වෙයි මේ බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ අපට නිවන්න අවබහෝදධිය පිණිස පංචු පාදානස්කන්දය අවබෝධ කරන්නවා පැහැදිලිව මකද දුක් කාආර්ය සතතිය පංච පාදානස්කන්දයයි දුක්ක සමුධහාරය සතතිය පංචුපාදාානස්කන්දය හට ගැනීමයි දුක්ක නිරෝධාර්ය සත්‍යතිය පංචුපාදානස්කන්දය නොහට ගැනීමයි දුක්ක නිරෝධ ගාමිනී පටිපදාාරය සතතිය පචිපානස්කන්දේ නොට ගැීමට ති මාර්ගයයි පිළිවෙ. මම මෙත නැද විශේසය මතක් කරනවා රූපවේදනා සංඥා සංකාර විඤ්්‍යාන පහේ නිරෝධයයක්ත් කියෙන වචන දෙක පිළිබඳවත් අවබහෝධය ලබා ගැනීම පිණිස. නිරෝධය කියලා කියන්න අපි නිතරුම් මතක් කරනොවගේ නැතිීම නවේ නැති. නිරෝධය කියලා කියන්න ඇති නොවීම. ඇති සමුදත් ඇති නො නිරෝ එට පස්සේ හටගැ සමුද හට නොගැන නිරෝධය. එතකොටට මේ සමුදය අවබෝධ කරගැනීමම නිරෝධමාර්ගහි ප්‍රත්‍යක්ෂ කිරීම වනවා. කැන හටගැනීම යම් කනෙ දැක්කොත් ඒ දකින්නේ නිරෝධයමයි ඒ දකන සකස්වි. නැතිස්වභාාවයක් මයි දකින්නේ සමුදය හරියට දැක්කෝ. සමුදේ ඇත්ත නොදන්නාකම නිසායාට හම්වෙන්නේ ඇති බවටමයි ඇති බවට හම්බුවීම තුළ තමයා නැති බව කතා කරන්න. යනම් ඇතිරීම් නැතිරීම් දෙකම කොහෙද තියන්නේ සමුදය ඇතුළේ. ඇතිවීම නැතිවීම කල කතා කරන වනංය දෙකම කතා කරන්නට වෙන්නේ සමුදය ඇතුළෙයි. ඇතිවීමට සාපේක්ෂවතමායි මොකක් කරන්නවෙන්න. නැවීම කතා කරන්න. හැබැයි ඇතිවීමට සාපේක්ෂවනවේ ඇති නොවීමකතා කරන්න ඇති නොවිච්චතනම්. ඇති නොවිච්ච තැනක ඇති බවක් පැනවෙන්නන පැනවීමක් කරන්න බෑ. සකස් නොවිච්ච තැනක කුමන ආකාරයකවත් ඇති නැති පැනවීමක් කරන්න ෑ. ඒකතමායි නිරෝධ ධර්මයෙන්. ඇති නොවිච්ච තැන. එහම් ඔන්න? අපි කල්පනා කරග්ඩෝන අපි අද සමුදය විදිහයට කතා කරන්නේ ඇතිවීම නම් නිරෝධය විදිහයට කතා කරන්නේ නැතිවීම නම් ඒ අපි සමුදය ඇතුළින් සමුදය ඇතුළ ඉන්න කෙනා සමුදය අවබෝධ නොකර සමුදයට කොටුවෙනකම් ඇති බවටමයි පේණ මකදද ඇති බවටමයි පේන්නේ තියෙන භවටමයි පේරි. ති බවටමයි පේන්නේ තියන බවටමයි පේන්නේ ඇති බවට මයිහම්බෙන්නේ තියන බවටමයි හම්බේ. කාටද සමුදයට කොටුුණට පස්සේ සමුදය අවබෝධ කරාමද සමුදයට කොටනාමද සමුදයට කොටුණම් එතකොට ඇයි අපි මේ සමුදයට කොටු වෙනම ඇපි බවට පත්වෙනවා කියලා කියන්නේ අපි ඉස්සල්ලම් බලමෝ සමුද්ධය කියන්නේ මොකක්ද නිරෝධී කියන්නේ මොකදද කියලා බලන්ට කලින් පංචි උපාදානස්කන්දය මොකදද අහුවෙලා ඉන්න මට්ටම මොකදද කියලා මො අහුවිචක්්‍ය තැන ඔබට ගෝචට. එලසා අපි අහුවිච්ච තැන කුමනා ආකාරයිදි කියල බලන්න කොම දහුනේ අහුනි ක අහුනේ සම්පූර්ණයම ලෝකෙ රූප තියෙනවා ඒ තියන රූපයන්නේ වේදනාව මං විඳින අමනාද. නාන අත්ත ස්ඥාවලි ඒ සංඥාටිකාරගෙන මං කද්ද කරන්නේ රූපයක්ත් එක්ක විදනය කරන්නේ යම්ඥං ආකාරටිකක් ගොඩ නගාගන්නවා කවුද. කොටින්කි ෝ තියෙන රූපෙදිහා බල මං ඒකත් එක්ක ගනු දෙරු කරළු. බුද්ධ දේශනාව කිසිමතනක තියන රූපයක් දකින මං ගැන විස්තරයක් කරලා නෑ. පාට්ටම කියයි චක්කුංච පටිච්චරූපයචව උපජ්ජති චක්කු විஞ්ඥානාව තින්නන් සංගති පස්සෝ පස්ස පච්චා වේදනා කළල බුදු හාන්දුර දේශනා කල්ල තියෙනවා වන්නේද කියලා. ඔවු තියනවා. ඒ තියෙන්නේ ලෝකට තන්නහා වැඇති වෙන විදිහ. එතැකොට අපිට කතා කරන්ඩ වෙන්නේ බේදනා පච්චා, තන්හාාව ඇති කරගෙන දිගට මෙයන්නේ රූපය පිළිබඳ අවබෝධ කර නොගැනීම නිසා. ඇහැ පිළිබඳව අවබෝධ නොකිරීම නිසා. ඇහ සමුදය රූපය සමුදය අවබෝධ කරගත්තය ඇති නිසයි ඇති බවට ගන්නවා. ඇති බවට අරගෙන ඇතිද නැතිවීම හොපතමයි අපි බලන්නේ ලවි බලන්නේ මේ ඇහැ මකදද. ලෝකෙට මං ඉපදෙන කොට අරංආාපු ඇහැ ඒ ඇහන් තමයි ලෝකෙ මං ඉපදන කොට තිබුණු රූපදිහාමන්ද මේ බලන් මගේ ඇහැත් රූපයක් දෙකම මකදද වෙනස් වෙලා යනෝ ලෝකෙ තියන රූපත් මගේ ඇහැත් වෙනස් වෙනවා නැතිවෙනවා කැඩෙනවා බිඳනවා අනිත්‍යයි ඒ නිසා මේ මං මගේ කල්ල තියාගෙන වැඩක් මේ වගේ අදහසකරනයියෙන් එතකොටඒ රූපේ පිළිබඳ අපි දැක්කේ පුබ්බේ අනුනුස්සු තේසු දම්ම සුද. ති රූපය පිළිබඳ පුබ්බේ අනුනුස්ු තේසු දම්මේස න්න්නෑ පෙර නොවර නොවසු නොඇසු විරු ධර්මයක් වුණේ නෑන? තොට රූපය වෙනස්වීම වැගිරීම මට කැමිති විදිට නෑ හරි මට කැමිති විදියට තියෙනවා හරි කියලා මොක දැක්කත් කොමදදකින්. කය දැකපු දැක්මමයි තියන රූපය වෙනස්වීම දැකලයි මේක කරන්න. තොර තියන රූපය වෙනස්වීම දැක්කේ ප්‍රඥ්ඥාවක් පහළ වෙලාද එන ඒ රූපය පිළිබඳ ඔබා වබෝධ කරේ ප්‍රඥාවෙන්දේ නුවනින්ද නෑ රූපය සමුදය ඔබාවද වබෝධ කල්ලන්නෙ වෙයිතිී ඔබේ අවබෝධ කල්ලා තියෙනම කදද රූප සමුදයට කොටු වෙලා කොටු වීම උලගත්ත නිගමනයයක්ක් කොයි තිෙන දැැගත්ත දුස්ලයා. එරන් රූපයේ හටගන්න විදි වේදනාව හටගන්න විදි සඥාව හටගන්න විදි සංකාරය හටගන්න විදිිය විඥාන් හටගන්න විදිිය දනගතය. එනිසාට මං කිය්‍ය නොවමොතකට අතීතයේ පැත්තකතියන්ට අනාගතයේ පැත්තකතියන්ට වර්තමානිටෙන් ැ හිතන්න ඔබාතිහිතයයක්ත් තිබුණනන් තිබුණ කෙලාහර හිතාගන්න කමන්නෑ අනාගතයක් තියෙනවානම් තියනවාගෙන හිතාගන්න හිතාගත්තට කමක් නෑ ඔබට ඔය අතීහිතයවර්තමා අතිීතානාග දෙක මහම්බෙන වර්තමානය බමුණවා හිතා ගහිති්‍ය අත්තරයක් නෑ හිතාගන්න එකත් වර්තමානය තමයි කරඩුවන්නේ. ඔබ ලබන සෑම අධදැකීමක්ම ලබල තියෙනවනම් තියන මේ දැන් ලබන විදි්‍යහටම තමයි ලබනවා කියල හිතං ඉන්නවනං ඒක ලබන්නේ මේ දැන් ලබන විදිහටම තමයි ම් වෙලාවටන හලා ඔබට මේ වෙලාවේ සකස්වෙන්නේ රූපවේදනා සංඥා සංකර විඥ්ා පහයක්ත්දැකම් කොහෙවත් නවේ. ඔබ හිතන් එපා මන් ලෝකෙන්වා දැන්වර්තමානේ දැන් තියෙන රූපය මට දැන් හම්බෙන විදිහ තමයි රූපවේදනා සංඥා සංකර විඥ්ා පාහගෙන් ඒ හිතන්න පාකය ඒ හිතාගත්ත එකයිති කොහෙටද ඒ අයිති ත්‍රූපවේදනා සංඥා සංකර විඤ්ඥාන පහගෙන පංචිුපාදානස් කල්ලයට ඔබ ඔබගැන හිතාගත්වොත් ඒ හිතාගන්න මොකක් ඇසුරු කරගෙනද රූපවේදනා සඥා සංකර විඤ්ඥාන පහ ඇසුරු කරගෙන ඔබ ලෝක ගැන හිතාගත්තවොත් ඒහිතාගන්නෙක් කහොමද රපවේදනා සංඥංකකාර වි්ඥානප ඇසරු කරග එ අ මතක තියාගඩ්ඩ ඔබට ලෝක හදන්න ඔබ හදල දෙන්නෙත් කොහෙන්ද රූපවේදනා සංඥා සංකර විඤ්ාන පහතු එහෙනම් අපි මෙතනද අවබෝධ කළ යුත්තේ අතීතෙන් ආපු නැති අනාගතයට යන්න නැති වර්තමානයේ සකස්කරන රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන පහෙන් තමයි ඔබට අතීතේට්‍ර යන්න අවස්ථාව දෙන්නේෙත් අනාගතේයටය අන්න අවස්ථාව දෙන්නේෙත් වර්තමානය සැරිසරන්න අවස්ථාව සකසා දෙන්නේ. හම කොටින්ම කිව්ොත් මේ වෙලාවේ ඔබේ විඤ්ඥාණිකද්‍යකීම නැත්තම් ඔබට ලෝකෙ හම් වෙන්නේ. ඒක පැහැදිලින්නේ. විඤ්ඥානය සකස්සුනේ නැත්තං ඔබ හම්බුවෙන්වාද ලෝකෙ හම්බෙනවද ට ලෝකං රෝපය බලන්න පුළුවන්ද බැන් මට ලෝකරපපු බලන් මට සද්ධහන්න පුළුවන්ද ගන්ධ විඳින්න පුළුවන්ද බැයි යොක්කොම දැනගන්ඩනම් වෙලා විඤ්ානය සකස්වෙන්ට. ා එම් මේ විඤ්ඥාණය සකස්වීම කියනවා අපි හිතේ ඉපදී. වෙන කියන්න දෙයක් නෑ. සිත සකස්වෙන කියන විඥානය සකස් වෙන කියන. එහනම්ඒ සකස් වෙන? සිත කාගෙද කියල සකස් වු හදනෑ අ එන්නකෝ කිය කියන්න බෑ හිතට අරාධනා කරන්න බැයි අරාධනාකරොත් කරන්න හිතින් අයිතොට හිතැ විල්ලිවරයි. එනිසා අපිට කියඩ බෑ මේ හිත මම හදනවා කියලා ඉබේ සිද්ධ වෙනවා කියලා කියට බෑ අනිකෙක් හදනව කියලා කියඩ බෑ අන්න හොඳ තැන මංගතා නෙට් නැත්තම් අනුගත නෙට් නැත්තාම් ඉබේ සිද්ධ වෙෙන් නෙට නැත්තම් හිත කැදෙන පුළුවන්ද. හිතක් කැදන්න බෑ නමු දැන් හැදුලු බව හම්බේනවනං අනිවාරයෙන්ම හම්බෙන මට මට හම්බේන්නේ හැදුුන බ හම්බේනවද නැ දැන් වර්තමානය පහෙන බව හෙන බව දැන බව දැනගන්න බව හම්බේනවා. බල ඒ ම කෞද්දධ වි්‍යාජ මෙක්ද ඇත්ත මමෙක්ද කියලා. එනම් මේ වෙලාබේ සකස් විච්ච හිතෙන් රූපය ගැන කියනවා. මකක්ද අම්ම විච්ච රූප තාත්ත විච්ච රපණය. එලාම් කොටිම්මකි ව මේ ලෝකෙ පටවි්‍යාපෝතයේජ වායෝ තියෙනවාය. ඒ 1ඳ තාරකා ගස්ගල් ලලදළ ගංගා මහා සමුද්‍ර අම්ම තාත්ත දවාපුතා ඇතුළු මමද සකස්වී තිබෙනවාය. කෞද කියන්නේ මේ මේ දැන් සකස්වන හිතට ඔන්න ඔබට මෙැහහි කල්ල දෙනවා හිතින් කියනවාඔ ඒ කවබ පිළිගන්නවා පිළිගන්නවා සිතින් පිළිගත්ත දරාගත්තකන්න මතියෙන්නේ එතකොට සදගතතිය බුරල් ගතිය උුණුසුම්ගතතිය සිල් ගතතිය කියලා කෞද කියන්නේ හිත කියන්න ඒ දරාගන්න තියනවා කවදදාකව තදගති උණුසුන්ගති බුරුර ගති පෙනෙනවාද? තො පේනවා කියලක් කෞද කියන්නේ සිත කියනවා. තදගති කොහමත් පේන්නේ ඔබට හිතුේ පාට පේනවා කියලා. හරි හිතාගන්න ොක පාට පේනවා කියල කෞද කියන්නේ හිත කියන්නේ. තො මං අහන්නේ කොටින්ම කිවෝොතුම් මේ හිත තියෙනවා කියලා කියන්න මං උත්සහවන්තු වෙන්නේ නෑ විඤ්ඥානයක් ඇත කියෙන අන්තෙට ගිල්ල විඤඥාන වාදී්‍යයකට පත්වවෙ නෑ නමුත් මම දැන් ඔප්පු කල්ල පෙන්න්නන්න හදන්නේ ඔබත් තින්නවා ලෝකෙත් තියෙනවා කියල හැමෝම විඤ්ඥානවාදීෝ කියලා ඇයි ඔබ ඉන්නවා ලෝකෙ තියෙනවා කියලා කවුදකිවේඇතෝට විඤ්ඥානය ඇතුළේ තමයි ඔබට හම්බුණේ කවුද මමයි ලෝකෙද දෙම හමයි ලෝකෙ දෙකම දැ විඤ්ඥානයේ ඇතුළේ හම්බවිච්ච ඔබයි ලෝකයේ ඇත්ත කරගෙන ඒ විඤ්ඥානය ඇතුළේ ඔබ ලෝකෙ දකින විදිහ බලනොවනම් විඤ්ඥානවාදයෙද ඩබල් විඤ්ඥානවාදයෙදද විඤ්ඥානවාදියෝ කියල මේ ධර්මය අවබෝධයට පත්තෙන්ට දේශනාවෙන ධර්මයට යමෙක් චෝදනා කරනු නම් ඒ විඤ්ඥානවාදයෙක් මයි ඇයි? ්ඥානය ඇතුළේ දරාගත්ත දුෂ්ටිටිකෙන් නික්මෙන්ට බැරු විඥාණීක් ම අයන්ට බෑ. විඤ්ඥානයේ දෙබ ඩිචරිතයට අවවෙලා. විඤ්ඥානය දෙපත් හදල දෙනකට කොටු වෙලානේ ම හදල දෙන ලෝක හදල දෙනවා. විඤ්ඥානෙන් නිවන්දන්න බ විඥ්ඥානස් නිරෝධන විඤ්ඥානය නිරෝධයෙන් තම අපිට මා කරන්න පුා. නිවල සක්සත් කල නිරෝධයෙන් කළ කියන්න විඥානය ඇති කිරීමෙන් නෙවෙයි. විඤ්ඥානයේ සකස් නොවීමෙන්. තොට සකස් නොවු ධර්මය අ බෝර්මත්්‍යයක්ෂ කර ගැනීම කොටින්මකිව. දැන් ඔබ මේ විඤ්ඥානය මේ වෙලාව ඇතිවුනා කෙ අරගෙන ඊළග මොහොත්ත වෙෙන කොට එක නැතිවුනා ආයලුත්තක් ඇතිවුනා කෙල්නගන් එතකට සාස්ෘතිෙන් උච්ේදර ශස්ෘතියෙන් උච්ේද ශස්කෘතයෙන් උච්චේදරන ඇති වෙනව නැතිවෙන ඇතිවෙන නතිවෙනවා. ඒහම එකක් නෙවෙයි. දැ බට මේ ඇතිවීම මේ දැන්ඇතිවිච්ච හිතත් එ මොකක් කරාද. සිතෙන් ඔබට ලෝකෙ මනසිකාර කරා කියල පැහැදිලිද මනසිකාර. තෝට ඒහිතේ මනසිකාර කරේ මොකක්ද නවරූප. නාමරූපකේ මකදද රූපය තියෙන බවටත් ඒ රූපය අසුල් කරගත්ත වේදනාසඥා සංකාරයන් පුක්ති විදියය හැකි බවට ඇයි ඉතින් රූපේ තියන බවටත් ඇහැතියන බවටත් ඒ කියන්නේ ලෝකයේ තියන බවට ලෝකෙමන් ඉන්න බවට මේදක මෙනිය කරන්නේ කවුද රූපවේදනා සඥා සංකර වි්්‍යානප එම් දැන්වන්නවලන්ඩ ඔබට පැහැදිලී සිත පහලවීම ඇතු විඤ්ඥානය පහලවීම ඇ ඇයිමන් දෙබිඩි කියලක කියන්නේ මේක දෙබිඩි චරිතයක් කියන්නේ විඤ්ඥානය පහළවීම ඇතුලේ මොකක් කරනයි. නැවත මමත් හදලා ලෝකෙත් හදලා අනි පැත්තෙන් මමයි ලෝකයඇතුරළ ූපවේදනා සඥාංකාර විඤ්ඥාන පහ ක්‍රියාත්මක වන බවත්තියන්නලා.න්න. මේ පැත්තටත් මාවත් හම්බු කරගන්න ර උපවේදනා සංඥා සංකාර විඤ්්‍යාන පහෙන් අනි පැත්තට ලෝකෙත්න් දරප වෙදන සංඥාංකාර විඥා පයිෙන් තවත් එකක් කරනවා දේසින එ හදාග ඇත්ත දෙන්න අතර රූප වෙේදනා සංඥාංකාර විඤ්ඥාන පහක ක්‍රියාත්තිමක වීමත් තියෙන බවපෙන්න්නනවා ඇ විඤ්ඥානය ඇතුළෙන් සිතින් හදාගත්ත මම සහ ලෝකයේ කියන දෙ පැත්ත ඇතුළේ ක්‍රියාකාරකමක් පෙන්නවා අම ඇතිවීම ඒක ඇතුලම කක් කෙනවාල ඒක ඇතුල ඔබට තියනවා වර්තමාන මොහොත ඇති බවට ඇයි මමත් තිවා ඒක ඇතිල තියනවා මෙච්චර කාලයක් ලෝකේ ගණු දෙනු කරපු බවට මං අතීතේ ඉදල්ලා මෙහෙම මෙහෙම අාව කලමෙනෙහි කිරීම කළලාද. අනාගත ජීවිතයක් මට තියෙනවා කෙලාර සුන්දර ලෝකේ මවාපෑම කරනවා අඒක ඇතුලට ඔබ කොට වෙන බභහ ඇතුලට ඒම් ඒක මහිත ටබ මුලා වෙලා සකස්වෙන සිතට මුලා වෙලා සකස්ෙන් සිතට මුලා වෙලා. ඒක ඇතුල ඔබට තියන බවට හම්බෙනවා කියන්නෙම තියන දෙන තියෙනවා දැනෙල්ද. ඇ ඔබ තියන බවට වර්තමානය ගත්ත වර්තමානය අල්ලන්න බැරිවියම. අල්ලන්න බැරිවිීක්මවා යනකට ඔබ කරනවා අතීතිරි ගියා කියල හිතාගන්න. ඕගන කරන්න. හැබැයි මේ අල්ලන්ඩ බැරිවීක්මවා යන්නේ? ල්ලන්න බැරිව ඉක්මවා යනවනම් මේක ඇති බවට ගන්න බෑ කියන මොලේ නෑ ඒ වෙලාවේ ඇති බවට පෙන්න්න නිසා ඇති තියෙනවා කියම ගන්න. තො තියෙනවා කියල ගත්ත නිසා දැන් අපිට කියන්න වෙන්නේමකක් වුණා කියලද නැතිවුණ අතීතට ගියා වෙනස් වුණ අස්තිරවුණා අනිත්‍ය වුණනා හැම වචනෙන්ම දැන් මේ කියන්න මනා කියලද ඉන්න දෘස්තිියයිඉදගන්තමඒ එක ගලපාන්නන්නේ ඇතිදේ නැතිව වුණා කියලා. පර්තමානයේ තිබුණා දැන් ඒ අතතිීතෙන්න්නෙක ආතීතචය යනකට වෙනස්වෙන් පුළුවන් කාලෙත්තෙක්. ඒ ඒක ඔට මොක්දෙන්නේ ොහොතවල් ගනාවක් ගනනාවක් කියලා ඒක ම්ඥං කරල කරලා කරල කරලා ඒ පැයක් කරල දවස තප්පරයක් කරලා විනාඩියක් කරලා දවසක් කල්ලා. මාසියක් කල්ල සතියක් අවුරුද්දක් කල්ල දැන් අනි පැතර ගෙනනවා. එද ගොට ඔොක්කෝමමට වර්තමානය අත්දැකීමත් එක්ක තමයි අතිහිත ගැන සීහිපත් කරන්න පුළ මේ වෙලා හිත සකස්වුනොත් ඒ සකස්සිච්ච හිතට බැහගන්න තමයි මේ එක කරන්න පුළන් පැහැදිලිල්ද මේ වෙලා හිත සකස් වුනොත් විඤඥානය පහල වනොත් ඒකට බෑහගෙන නෙවෙයි දොය නාම රූප මෙෙහි කිරීම කරන්න පුළුව ඒට බැෑගෙන. අතතත් වර්තමානයයක් අනාගතයක්ත් ගටගන්නය කට බැලා. එනම් මේ ඇතිකල්ලීම මේවෙයි මේ වෙලාවේ විඤ්ඥානයේ සකස්වීම ඇතිකල්ලීම ඔබට ලෝක සමුදය කතා කරන්න පළුවම් ලෝක සමුදය කතා කරන්න පුළාන්. එහෙනම් පංචු පාදනස්කකාන්දේ ඇත් ඇති සැටියෙන්දකිීම කොහොමොද දගන්නේ. විඤ්ඥානයේ ඇතුළේ පනවපු මමට ලෝකයක් තියෙන බවට ගැනීමම මොකක්ද්ද. පාදානස් කන්දර කොටුවීම ඒක තමයි පංචුපාදානස් කන්ද මට්ටම. එක ලිහාගන්නන්නේ ගොහමද මෙ අදාකි නවා මේ සකස්සන විඤ්ඥානයය. දෙයක් යමක් කෙනෙ විදිහිට ප්‍රකාශ කළ නොහැකි. ඒට හේතුව මේ වෙලා වේ මේ සකස්ුනේ නැත්තන් ලෝක සමුදී කතා කරන්න බෑ. ලෝක සමදී කතා කරන්න බෑ. ලෝකෙ හැට ගැනීමක් කතා කරන්න බෑ. ං ගෑන හොල්ලෝක ගෙනන මංජනා කලා දෙන්න බෑ එනම් මේ වෙලාව සකස් විිච්චදේ අතීතයට ගියා ගියා කියලා කියනවා මිසක් වර්තමාන ඇති බවට අරගෙන ගිය තැනක් නෑ හොයා ගන්ඩ ගිය තැනක් නෑ හොයාගන්ඩ. එතවට මේ සම්පූර්ණයෙන් කරන්නේ වර්තමා නදදකීම ඇත්ත දන්නේ නැතිකම නිසා ඒක අතීතයට දමදමා දමදමා කාලයක් ගොඩ නගාගන්න කාලේට අසු වෙනවා. මුලා නිසා කාලෙට අසුුවෙනවා. ඒ නිසා ඒ කාලයේ පිළිබඳ මඤ්ඥනා කරල මෙනෙහි කරල සිතලා. මං අර්හෙම හිටිය මෙහෙම හිටියා කියල හිතාගෙන. ඒ මානසිකලෙඩේ ඇතුළ ඉඳලා අතීතියක් තිබුණේ වර්තමානයක් තියෙන්නවාය අනාගතයක් පවතින්නේ කෙන දුෂ්චිට වැටිනවා කිය නොුවනමිණී කරගන්න. එතකොට, ඇති බවට ගත්තමමා අතීතයට ගියා නැතිවුුණා නැති වුණා කියලා නැති අන්තිට වැටනවා. මෙයා දකිනවා මේ ඇති බව සිතට සිත හම්බවෙන්නේෙ නෑ. සිත සිත සකස් විච්ච බෝ ධන්නවට නෑ. නමොත් අර මං්්‍යනාව හිතාගැනීම මයි සිත වෙලා තියෙන්නේ. මම ගැන ලෝකෙ ගැන්න සිතාගැනීම මයි සිත වෙලා තියෙරන්නේ. එනම් සිත බවට පෙන්නන්නේ මං්්‍යනාවක් මයි. මං්්‍යනාවක් මයි අවිද්‍යා අදුරේ දලා බිහිවිච්චයේ චිත්ත පරම්පරාව මුලාවයි මේ පෙන්නන්නේ චිත්ත පරම්පරාවක් මුලාවයි මේ පෙන්නන්නේ. එ චිත්ත පරම්පරාව කියන එක කවදාකවත් බැලුවොත් සිත විදිහට නිත්‍ය කල්ල ගන්ට බැරි මං්ඥනා පරම්පරාවක්. සිතාගත්ත පරම්පරාවක් මෙනෙහි විච්ච පරම්පරාවක් ඒ නම් කල්පනා කල්ල බලනවා. අතිීතයේ ජීවත්තිච්ච මඉන්නව වනන් රිවස් කරල්ල බලන්ඩ පුළුවන් එතැන්ට යන්නව. වර්තමානයේ මේ ක්‍රියාත්මක වන්න ක්‍රාත්මක විල්ලට මම මම කියෙන්වා මිසක් අතීතය ගැන දන්නෙ නැති අනාගතය ගැෙන දන්නේ නැති වර්තමානයේ බිහිවිච්ච මායාකාරී සිත. මයාකාරි විඤ්ඥානය එයාටත් නොදනී මායාකාරී විඤ්ඥානය තුළේ. පෙෙනපිඩවන් දියබුබුලවං මිරිගුවවන් කෙසෙල් කඳවන් රූප වේදනා සං්ඥා සංකාර. නාමරූප ධර්මතාව පිළිබිමු කරමින්. විඤ්ඥානයේ පෝසනය කරන්්ඩ ප්‍රත්තිය නාමරූපයෙන්ද නාමරූපය පෝසනය කරන්ඩ ප්‍රත්තිය ධඤ්ඥානයෙන්ද ලබාදමින් මං්්‍යනාව පෝසණය කරමින් මලාසාහගතව පවත්නා පැවැත්මක් විතරයි කියන නුවනටනවා එ නුවලඩාවට පස්සෙමකද කරන්නේ අහිත සම්බන්ධයක් කළ නොහැකි සිත අනාගත සම්බන්ධයක් කළ නොහැකි සිත සම්බන්ධයක් තියෙන බවටම විඤ්ඥානයේ නාමරූප පිළිඹුම්ුවෙන් පෝසණය කොට පෙන්වන මුලා සහගත දුෘෂ්ටියක් මිසක මේ තියන බවට යම් තැනක් දෙයක් බවට ප්‍රකාශ කරන්නටත් බැරියි කරනකොටම ඉක්මි ලයිවර. එරන් කරනකොටම ඉක්මෙනවනං ඉක්මෙනවනං ඒ මකක්ද. මම වසයෙන් සාරත්ව යිලා ගන්ට බෑ අනත්තා ආසාරකට්ටේ.යි. මේක ආත්මීය දෙයක් වසයෙන් පුද්ගල දෙයක් වසයෙන් ගන්ට බෑ එහනම් එසේ ගැනීම මහරසුන් දෙයක් එසේ ගැනීම මහරසුන් දෙයක්. ඒම නැතුමේ නත්ත කියන්නේ අසාරයින්නම අනත්ම කියන්න අනාත්මයි. තවට ආත්ම දෘෂ්තිියමිසක් බඹුණ පිහිනුවේ අනාත්මය බුණු පෙන්නුවනෑ? නද ආත්මයක් ඇතැනැත කියන තර්ක දෙකට වැටෙන්නෙම් කොහෙදල සමුදයදලා. තො මෙතැන නිරෝධේදී අනාත්මය දකිනවා කියන්නේීමම කක්ද. ආත්මයක් සකස්වික්‍ය නැති බව දකිනවා එතන ආත්ම දෘෂ්ියයක් පනවන්නම බෑ ඇතහෝ නැත කියලා. සකස් නොවීම දකින්න නිරෝධේ. ඔන්න එහෙනම් දකිනවා මේ මං්ඥනාවට සකස් කරන බව පෙන්නවා මිසක්. ම්‍යනාවට සකස්කරපු බවපෙන්නනවා මිසක්.ඒ මං්්‍යනාාව ඇතුළේ අතීතයක් අනාගතයක් දිස්කරණින්, අනන්තයකට විහිදිය නම් එක ගලවන්න කළලා හිතාගෙන කෙනෙක් මං්‍යනාව පටන් ත්ත තයන හොයාගෙන හොයාගෙන යනවනම් ඒ අනම්තයි. ඇයි ඒ මිරිංගුවක් පස්සේ හබායනෝ වගේ වැඩා. එනම් ඔන්න යම් කිසි කෙනෙක්කට හිතන්න පුළුවන් මේ වෙලාව සිත සකස්සනේ චිත්ත පරම්පරාවක හෝ සම්බන්ධයක් තිබුණු ලනිසා. හැවයි මං්‍යනාව කෙරවල හොයාගෙන හොයාගෙන ගියොත්ඒක හොයන්ට බැරි කරවලක්කයි මේ නිත්‍යය නොන ස්තිර නොවන මං්ඥනාවක් මනිසා. අනන්තයි කෙන වේකයිය? අනන්තයි ලෝක ලෝකෙම අනන්තයි ඒ පැහැදිලි වෙන්වා. ඔන්න ඒහත ේරුම්ගන්න නොහෙනනම් මේ වෙලාවේ සකස් උනු බවට පෙන්නන වනම් එකනෙක් දෙයක් යමක් කරගත්ත දෘෂ්ටි සහගත ලෝකයාට පෙන්න්න නවා. ඒ නිසා මේක ඇතිවිච්ච ධර්මයක් නොවේ මයි සකස් වෙලාම නැති ධර්මයක් මයි කල දැක්කම නිරෝධ මාරජි පත්තියක් සවෙ. මෙන්න මේකායි නිරෝධමාර්ගය. එතින් දේශනාව නිමා කරන්නට හොඳම කාලි පැමිණලා තිබෙනවා.ම එහාට අවබොහෝදයට පත්වෙන්ට නම් ධර්මදේශනා නැවත නැවත ශ්‍රවණය එකදමින් සාකච්ඡා කරමින් ධර්මාවිසමයේ පිණිස උත්සාහාවන්ත වී යුතුමයි මේ අද දවසදිය උත්සහාවන්ත වනේ සමුදය පෙළිබඳ නිරෝධය පිළිබඳ ංචු පාදාරස්කන්දේ ඇත්ත දැකීම පිළිබඳ යම් අවබොහෝ දෙයක් ඇතිකරවා දෙන්නට උපකාරයක් සිද කරන්නටයි. වෙත්වා සැමට ධර්මාභිසමයේ පිනිස්සම හේතු විත්වා කියලා ආසිර්වාද කරනවා යහපතක්වේවා තෙරුවන් සරණයි. සුනාත ධහරේද චරාත දම්මේ අහන්න දරන්න ධර්මය හෙසිරන්න.